මම ඒලෙවල් කාලේ මන් හදාගත්ත හොඳම ස්කිල් එක විදිහට මම දකින්නේ ඒක වැඩක් කරනකොට වෙන කිසිම දෙයක් ගැන හිතන්නේ නැතුව ඒ වෙලේ විතරක් ફોකස් කරන්න පුළුවන් වීම. ඒක ફોකසින් තියනවා නම් උඹට දාන්න පුළුවන් සෙල්ලම් හිතා ගන්න බෑ. ඒකට මේක කලවම් කරන්න එපා. මේකට ඒක කලවම් කරන්න එපා. සාමාන්‍ය මිනිස්සේ පැය 3ද කරන දේවල් ඔයා පැයෙන් කරයි. ඔළුව එක තැන විතරක් සිහිය තියාගන්න ඔළුව එහෙම යන්න දෙන්න එපා. ඒක පුරුදු කරගන්න. ඔය කාලෙම පුරුදු කරගන්න පුළුවන් නම් මරු. ඒ කියන්නේ මම ඒ ලෙවල් කාලේ මන් හදාගත්ත හොඳම ස්කිල් එක විදිහට මම දකින්නේ ඒක වැඩක් කරනකොට වෙන කිසිම දෙයක් ගැන හිතන්නේ නැතුව ඒ වෙලේ විතරක් ફોකස් කරන්න පුළුවන් වීම. ඒව කවුරුත් උපදින් අරන්ගෙන හැකියාවල් එහෙම නෙවෙයි ඈ. ඒ කියන්නේ හරියට දැන් ඇවිදින්න පුළුවන් නේ ඕගොල්ලන්ට. උපදින් කාටවත් ඉපදුණු ගමන් ඇවිදින්න පුළුවන් යුන් හිටියේ නෑනේ. මම දන්නේ හිටියද කියලා මෙතන නැතුව ඇති නේද? ඉන්න විදියක් නෑ අමුතුයි අර. මම හරි මේ හිටියේ නෑනේ. පස්සේ කාලයක් තිස්සේ ඕගොල්ලෝ අර වැටි වැටි බඩ ගගා ගිහිල්ලා මොනව හරි අල්ලගෙන ඇවිදලා එහෙම ගිහිල්ලා අන්තිමේට අර බැලන්ස් නැතුව කැතට ඇවිදලා කාලයක් ටික ටික අන්තිමේට කොහම හරි ওই දැන් ඇවිදින ගානට ඇවිල්ලා තියෙනවනේ. තාම ඇවිදින එක කැතයි නම් කරන්න දෙයක් නැහැ. හරි ඇවිදින්න පුළුවන් නේ දැන් හරිද? ඉතින් මේ ඒ වගේ එකක් මේක ප්‍රොසෙස් එකක්. ඒ කියන්නේ ફોකසින් කියන එකත් ඒ වගේ තමයි. ගොඩක් යෝන් ඒක මරණකම්ම නැතුව තමයි මැරෙන්නේ. ફોකසින් තියනවා නම් උඹලට දාන්න පුළුවන් සෙල්ලම් හිතා ගන්න බෑ. ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සෙකුට කරන්න හිතන්නවත් බැරි තරම් වැඩ ගොඩක් එකට කරන්න පුළුවන් එකෙක් බවට පත් වෙනවා අන්තිමේට. එහෙමයි. ඒ කියන්නේ දැන් ඔය ගොඩාක් මිනිස්සුන්ට වැඩ දෙක තුනක් කරන්න ගියාම උන් ඔක්කොම පටලව ගන්නවනේ. හේතුව වෙන්නේ එකක් කරද්දී උන්ට අනිත් එක මතක් වෙනවා. අනිත් එක කරද්දී ඒක මතක් වෙනවා. ඒ අන්තිමේට එකක්වත් හරියට වෙලා නැහැ. ඒ ඕක තමයි ඔය මේ ගොඩාක්ම මිනිස්සු අතරින් වැඩ නොවෙන්න හේතුව. අර ස්කිල් එක හදාගත්තනවා ජීවිතේ ලයිෆ් එක කම්පාර්ට්මන්ට් කරගන්න ඕනේ. මේ කම්පාර්ට්මන්ට් එකේ නම් ඉන්නේ. දැන් ඔයා A level කියලා මේ කොටසේ ඉන්නේ. මෙතන ඔයා වෙන වෙන ජීවියෙක්. මෙතන ඔයාට වෙන මොකුත් නැහැ. මේක තමයි ෆුල් වැඩේ වාගේ. මෙතනින් එළියට ගියාම ඔයාට ඕන නම් වෙනත් විදිහක ජීවියෙක් වෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හරි. ඒ වගේ. ඒ කියන්නේ ඔයාගේ ඒ වැඩේට ඒක. එතනදී එතනින් එළිය මොනවද වෙන්නේ අනම්මනම් ඒව අදාළ නැහැ. ඉතින් මෙතනින් එළියට ගියාම ඒක ඕන එකක්. එතනදී පන්තියේ දැන් අර ආකෘතිය මෙහෙම උනේ කොහොමද? ඒව හිතේ තියන්න ඕනේ නැහැ. ඒ කියන්නේ හයිඩ්‍රජන් වර්ණාවලිය නම් මනම් පාර තොටේ යනකොට එහෙම හිතේ තියන්න ඕනේ නැහැ. ඒව පන්තිය සහ තමන් වැඩ කරන වෙලාවට සීමා කරගන්න. අනිත් පැත්තට ඒ ඇර තමන්ට වෙන තව වෙන වෙන දේවල් තියෙනවනේ. ඒ දේවල් ටික ඒ කියන්නේ තමන් මොන හරි ස්පෝට් නම් මනම් කරනවා වෙන මොකක් හරි ඕන එකක්. හරි. ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. ඒක එතෙන් තියාගන්න. ඒකට මේක කලවම් කරන්න එපා. මේකට ඒක කලවම් කරන්න එපා. මාර අමුතු එකක් හදාගන්න බලුවන් වෙයි සාමාන්‍ය මිනිසුන්ට හිතාගන්න බැරි බැලන්ස් කරන ලෙවල් එකක් එනවා. ඒ කියෝක ටික ටික ආරම්භක ලෙවල් එකේ නෑ. සාමාන්‍ය මිනිස්සෙක්ගේ මේ ඇටෙන්ෂන් ස්පෑන් එක කියන්නේ එක දෙයකට ફોකසින් තියාගෙන ඉන්න පුළුවන් වෙලාව මචන් තප්පර 93ක්ද කොහොද? දැන් ඒක තව අඩු වෙලා කියලාත් කතාවක් යනවා. ඒක පොඩ හොයලා බලන්න ඕනේ. කියන්නේ එක දෙයකට ඔළුව එහෙම තප්පර 90 ගානක් මේ අපි පැය ගානක් පන්දි කරනවා. ඒක එහෙම බලවම කරන්න බෑනේ. තප්පර 90 ගානේ කීයක් මේ පන්ති ඇතුලේ තියෙනවද? හරි. එතකොට එච්චර පොඩි මිනිහෙකුට එක තැනක කන්සන්ට්‍රේට් කරලා ඉන්න පුළුවන් තරම ඒක ඔයගොල්ලන්ගේ අවුල නෙමෙයි. ඒක තමයි නේචර් එක අපේ. හරි. හැබැයි අපි ටික 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 පුරුදු කරොත් ඒක ටික ට්‍රේන් කරොත් අපිට ටික එක වැඩි කරන්න පුළුවන්. සම වැඩි කරලා ඒක විතා හොඳ ලෙවල් එකකට ගත්තොත් ඉතින් අපිට මාර ලීසි ඕන වැඩක් කරන්න. සාමාන්‍ය මිනිස්සේ පැය 3ද කරන දේවල් ඔයා පැයෙන් කරයි. තුන් ගුණයක් විතර සාමාන්‍යයෙන් efficiency එක වැඩි වෙනවා. අර අපේ උපරිම focusing level එකකට අපිට හදා ගන්න පුළුවන් වුණොත් එහෙම කරන්න බලන්න. ඒක මෙතනින් පටන් ගන්න ඕන පන්තියක. මගේ පන්තිය විතර නෙමෙයි මං කියන්නේ. හැම පන්තියකම ඉද්දී ආයෙ වෙන මොකුත් නැහැ. 100%ක් ඒ වැඩේ විතරයි focus. මාර ලෙවල් එකකට ගන්න පුළුවන්. දැන්ම වැඩේ පටන් ගත්තොත් ඉතින්. හරි.